සාමාන්‍යයෙන් ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්න නමුත් කවමදාවත් උදෑසන අවදි වූ සැනින් නොකල යුතු දේවල් තුනක් පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. වර්තමානයේ අපි ගෙවන්නේ කාර්යබහුල වගේම ඒකාකාරී බවින් පිරුණු ජීවිතයක්. ඒ කියන්නේ අපි හැමෝටම වගේ උදේ නැගිටපු වෙලේ ඉඳන් රැට නිදාගන්න යනකම්ම කරන්න වෙලා තියෙන එකම වැඩ කොටසක්. අපි දන්නවනේ හැම දවසක්ම ඒකාකාරීව ගෙවනකොට ජීවිතේ නිකම්ම නීරස වෙනවා. ඉතින් මේ නීරස බවත් එක්ක බොහෝ දෙනෙක්ට උදෑසන අවදිවීම කියන්නෙම එක පරාජිත හැඟීමක්. ඉතින් ඒ නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ දවස පටන් ගන්නෙම ධනාත්මක සිතුවිලි වලින් මිදිලා. නමුත් උදෑසන කාලය කියන්නේ ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඔබ උදෑසන ඔබේ දවස ආරම්භ කරන විදිහ, ඔබ සිතන පතන විදිහ ඔබේ දියුණුවට බලපානවා. ඉතින් අද අපි ඔබට කියන ඔබ උදෑසන අවදිව විගස නොකළ යුතු දේවල් තුනක් පිළිබඳව. පළවෙනි එක, එක්වරකට වඩා එලාම් තියන්න එපා. ගොඩක් දෙනෙක් උදෑසන අවදිවීමට ළඟ ළඟ එලාම් 3ක් 4ක් වගේ තියෙනවා. තවත් සමහර අය එලාම් එක වදිනකොටම ස්මූස් කරමින් තව ටික වෙලාවක් නිදා ගන්නවා. මේ දේ කරනකොට සිද්ධ වෙන්නේ ඔබේ කම්මැලිකම දෙගුණ තෙගුණ වෙන එක. ඔබ දවස පටන් ගන්නෙම ඍණාත්මක සිතුවිලි වලින්. ඒ නිසා එක එලාම් එකකින් ක්ෂණිකව අවදි වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ප්‍රබෝධවත්ව දවස ආරම්භ කරන්න පුළුවන්. අංක 2, Facebook වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන්න එපා. බොහෝ දෙනෙක් උදෑසන අවදි වූ ගමන්ම ඇඳේ ඉඳගෙන ෆෝන් එක අරගෙන Facebook යන්න පුරුදු වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් උදේට තේ එක බොන ගමන් Facebook යන්න පුරුදු වෙලා ඉන්නවා. Facebook කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ට තියනවට වඩා දෙයක් පෙන්වන්න උත්සාහ කරන තැනක්. ඉතින් ඒ වගේ තැනකට උදෙන්ම යනවා කියලා කියන්නේ ඔබ ඔබව සංසන්දනය කරනවා. ඔබ ඔබව ඔබේ මිතුරන්ගේ දේවල් එක්ක සංසන්දනය කරන්න පටන් අරන් ඔබ ඔබවම පහතට දාගන්නවා ඒ දේවල් වලින්. ඒක නිසා ඔබේ දවස පටන් ගන්න අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්න එපා. මොකද Facebook වගේ සමාජ මාධ්‍ය කියන්නේම ඔබේ දවස ආරම්භයට තියෙන අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්. අංක 3 තමයි ඔබ උදෑසන අවදි වූ සැනින් බෙට්ටි එක, එහෙමත් නැත්නම් බෙඩ් කොෆි එක ගන්න එපා. මොකද රාත්‍රියේ නිින්දට ගියහම අපි එක දිගට පැය 6ක් 7ක් වගේ නිදා ගන්නවනේ. මේ නිදා ගන්නකොට වතුරවත් නැතුව තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ශරීරය විජලණය වෙනවා. ඉතින් හිස්බඩ හොඳම දේ තමයි හොඳ වතුර වීදුරුවක් පානය කිරීම. ඒක ගෑස්ට්‍රයිටිස් වලට වගේම මේ ශරීරයේ විජලණය වළක්වන්නත් උදව් වෙනවා. ඒ වගේම නැවුම්ව සහ ප්‍රබෝධමත්ව දවස ආරම්භ කරන්නත් ඒක උදව් වෙනවා. ඉතින් අපි අද මෙන්න මේ දේවල් තුන ඔයාලට කිව්වේ මේ දේවල් තුන ගොඩක් අය කරන්න පුරුදු වෙලා ඉන්න දේවල් තුනක් නිසා. මීට අමතරව ඔයාගේ දවස ප්ලෑන් කරලා ඔයාගේ දවස ලස්සනට ගෙවන එක ඔයාගේ අතේ තියෙන වැඩක්.